අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගත් ඇත්තකෙන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා බේසිං. මම පුබුදුරත්නායක විවේකී සතියන්තයේ සිදු වූ සියල්ල විමසුම අරඹමු ප්‍රධාන පුවත් සිරස්තල සමග. අයෝසීය ගෙන් වූ බාල ඩීසල් තොගයක් ආපසු යවයි. ඇමති SB උසස් පෙළ සිසුන්ගෙන් සමාව ඉල්ලයි. රජයක් හැටියට අපි අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්න සමාවිල්ලන්න කැමති. ඒකාබද්ධ විපක්ෂයේ එකඟතා ගිවිසුම හෙට. මරදානෙන් මහා පරිමාණ ගණිකා ජාවාරමක් මතුවේ. ලංකා IOC සමාගම විසින් අනනය කර තිබූ ඩීසල් මෙට්‍රික්ටොන් 5000ක් නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කළ බව කොළොන්නාව තෙල් ගබඩා පරයන්ත සමාගම සඳහන් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශංක ජයවර්ධන මහතා සඳහන් කළේ එම තෙල් තොග වෙළඳපළට නිකුත් කිරීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවයි. මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන තොගඩංගු ලංකා IOC සමාගමට අයත් මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පෙරේදා දිනෙයි. එම ඉන්ධනවලින් කොටසක් ලංකා IOC සමාගමට අයත් කොළොන්නාවේ පිහිටි ඉන්ධන ගබඩාව වෙත ගොඩබෑමට නියමිතව තිබුණා. එය අනුව එහි අඩංගු ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුව බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව කොළොන්නාව තෙල් ගබඩා පරයන්ත සමාගම සඳහන් කළා. මෙම ඉන්ධන පරීක්ෂා කිරීම වලට ලක් කළා. පරීක්ෂණ වාර්තාවලින් හෙළුණා ඩීසල් මෙට්‍රික් ටොන් 5000 තොගයේ වර්ණයේ අපේ අදාළ ප්‍රමිතීන්ට අනුව නොතිබෙන බව. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණය ගොඩ නොබෑමට තීරණය කරා. ලංකා IOC සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සුබෝත් දක්වල් මහතා පැවසුවේ අදාළ තෙල් තොගයේ වර්ණයේ පමණක් ගැටලුවක් පවතින බවයි. අපිට වාර්තාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා කොළඹදී තෙල් තොගයේ ගොඩබාන්නේ නැහැ කියලා. අපි තෙල් තොගයේ සපයපු අයට දැනුම් දුන්නා අවශ්‍ය ප්‍රමිතියට ඒවා ලැබී නැති බව. ඒ කොහොම වුණත් එහි පාටවල වෙනසක් තිබීම විතරයි ප්‍රශ්නයකට තිබෙන්නේ. කොළොන්නාව තෙල් ගබඩා පරයන්ත සමාගම සඳහන් කළේ අදාළ තෙල් තොගය ගොඩබෑමට ලංකා IOC සමාගමට කිසිසේත් අවසර නොදෙන බවයි. මෙම ඩීසල් තොගය කිසිම ආකාරයකින් ශ්‍රී ලංකාව තුළට ගොඩබෑමට අපි අවසරයක් දීලා නැහැ. එමෙන්ම වෙළඳපොළට නිකුත් කිරීම කිසිසේත් වෙන්නේ නැහැ. මොකද ගොඩබෑවේ නැති නිසා එය අනුව මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. කිසිසේත්ම මෙම ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගය වෙළඳපොළට නිකුත් කරලා තියෙන බවට. මේ අතර අදාළ තෙල් නැව තවත් ඉන්ධන තොගයක් ගොඩබෑම සඳහා ත්‍රිකුණාමලය වරාය වෙත යෑමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කළා. ඊයේ දිනේදී කංජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගය ත්‍රිකුණාමලය වරායට ගොඩබෑමේ අවධානමක් ඇති බවයි. මෙම ඉන්ධන රගත් නෞකාව ත්‍රිකුණාමලයේ ඉන්දියාවේ සමාගමට අයදී චීන වරාය ගබඩා වෙත ගමන් කිරීම අත්තිට විය යුතුයි. මොකද චීන වරාය තොගතෙල් ගබඩාවේ තිබෙන පරීක්ෂණාගාරය ගබඩා පර්යන්ත සමාගමේ හෝ කණිතය සංස්ථාවේ හෝ කිසිදු සම්බන්ධයක් නැහැ. ඒතර ඒ ඉන්ධන ගෙන්නේ සමාගමටමයි ඒ පරීක්ෂණාගාරය අයිති වෙන්නේ. මේ පිළිබඳව අප ලංකා IOC සමාගමෙන් විමසීමක් කළා. මම සාතික් කරලා කියනවා මේ ඩීසල් තොගය කොහෙත්ම ත්‍රිකුණාමලයට ගොඩබාන්නේ නැති බව. ඒත් ඒ අදාළ තෙල් නැබ ත්‍රිකුණාමලයට යනවා. ඒ පෙට්‍රල් තොගයක් ත්‍රිකුණාමලයට ගොඩබාන්නයි. කොළඹට අවශ්‍ය වන පෙට්‍රල් තොගය ගොඩබාලා තමයි නැබ ත්‍රිකුණාමලයේ වරායට යන්නේ. දෙදින නිල සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ලබන නොවැම්බර් මාසදී මෙරටදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සමාලෝචනයක නිරත වීම මෙම සංචාරයේ අරමුණ වනවා. සංචාරයේ අතරතුරදී මහලේකම් කමලේෂ් ශර්මා මහතා ජනාධිපතිවරයා කතානායකවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව සඳහන්. පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක රිචඩ් උකු මහතා පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය හා බලය බෙදීම යන කරුණු පිළිබඳවද මෙම සංචාරයේදී ශර්මා මහතාගේ අවධානය යොමු වනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා ජනතාව විසින් තීරණය කරනු ඇති බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතර දික්වෙල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජනහමුවකට එක් වෙමින්. අපේ ප්‍රධාන මම ගැන හිතන්නේ නැතුව
අපි කියන්නේ හිතන්න ඕන. අපි කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා බෙල්ල දෙන්න ලෑස්ති හැම එක්කෙනා. ඒ අය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. තනියම ගිහින් න්‍යායපත්‍රය වැඩ කරන්න බෑ. මේ තනතුරු තියෙන්නේ යම් කිසි වගකීමක් ඉෂ්ට කරන්න. අපි දෙනවා වගකීම ඉෂ්ට කරන්නේ නැත්නම් අයින් වෙන්න කියනවා. තවත් වගකීම් දෙන්න ලෑස්ති. වැඩ කරන අයට. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හරියට ගියාම ආණ්ඩුවක් ඇති වෙයි. ආණ්ඩුවක් ඇති වුණාම එක එක ඇමතිකම් කරයි. ඒගොල්ලේ දක්ෂකම දියා දිය බල්ල මිනිස්සු තීන්න කරයි. කවුද දෙවෙනියා වෙන්න ඕනේ, තුන්වෙනියා වෙන්න ඕනේ, හතරවෙනියා. දැන් ඒව වැඩන්නේ. දැන් එකයි තියෙන්නේ. කොහොමද මේ ආණ්ඩුවේ ආයුෂ කාලේ 2014 ඉවත් කරන්නේ? ඒක කරනවා අපි පාට බහින්න ඕනේ. අන්තිමට තියෙන එක පුටුවයි. මහින්ද රාජපක්ෂයි මමයි. එයාගේ වාඩි වෙලා ඉන්න මං කොහොමද දෙතෙන් ඉන්නේ කියලා බලන්න. ඉතින් දාන්න පුළුවන් එකම ඩීල් එක ඒක මට බාර දීලා යනවා. මේ අතර හිට දින විපක්ෂයේ දේශපාලන පක්ෂ 11ක් එක්සත් ජාතික පක්ෂයේ සමග එකිනෙතාගේ විසමකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඒකාබද්ධ විපක්ෂය පොදු වැඩපිළිවෙලකට අත්සන් තබලා, එකඟතාවයකට අත්සන් තබලා, මේ රටේ අසාධාරණයට ලක්වන පොදු ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දඩබ්බරකම් වලට එරෙහිව අලුත් වැඩපිළිවෙලක් දියත් කරනවා. මේ වැඩපිළිවෙල දියත් කිරීමේ අවසාන අරමුණ වෙන්නේ ජනතා හිතවාදී ආණ්ඩුවක් අලුතෙන් ජනතාවට උරුම කර දීම, ගොඩ නැගීම. 2011 වසරේ උසස් පෙළ විභාගයේ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම ප්‍රමාද වීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. ඔහු පැවසුවේ එම සිසුන් ලබන මාර්තු මාස 27 වනදා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට පියවර ගන්නා බවයි. 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩේම් ලකුණු ඊයේ පසුරුවේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් මෙම තොරතුරු ලබාගත හැකි බවයි. කෙසේ වෙතත් එම වෙබ් අඩවියට ඇතුළු වීමේදී අවහිරතා මුදු වුණා. මේ අතර උඩුනුවරදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අද අදහස් පළ කළා. කඩයිම් ලකුණු 90 උසාවිය එකඟ වෙච්ච යෝජනාව අනුව අපිට ළමයි 6000කට කිට්ටු ප්‍රමාණයක් වැඩියෙන් ගන්න තියෙනවා. ඒක අමාරු වැඩක්. හැබැයි ඒ සීලුම ළමයි ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අපි අද සම්පාදනය කරමින් ඉන්නවා. විශ්වවිද්‍යාලවලට ළමයි ගන්න ගාන අඩු කරනවා, ගිය සැරට වඩා අඩු වෙනවා. ඒ වගේ යම් යම් ප්‍රවෘත්ති පළවීම සත්‍ය නොවේ. මාර්තු මාසයේ 27 වෙනිදා අපි මේ දරුවෝ සීලු දෙනාම විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරමු. මේ මාර්තු දක්වා මේ වෙච්ච ප්‍රමාදය පිළිබඳව මම නැවතත් මේ රටේ දෙමව්පියන්ගෙන් හා දරුවන්ගෙන් අපි රජයක් හැටියට අපි අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්න සමාවිල්ලන්න කැමැති. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විශ්වවිද්‍යාලවලට ළමුන් ඇතුළත් කර ගැනීම ප්‍රමාද වීමට හේතුව අධිකරණ ක්‍රියාමාර්ග බවයි. සෙඩ්ස්කෝ ප්‍රශ්නය හරහා මේ ළමයි තෝරා ගැනීම පිළිබඳ කාරණේ අධිකරණයට අරන් ගියා. අධිකරණයට අරන් ගියේ ජනතා විමුක්ති පෙරමුණ හා TNA පක්ෂය විසින්. මාස 7-8ක් ඉතාම අනවශ්‍ය විදියට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ඇදුණා. ඒකට හිටපු අග්‍ර විනිශ්චයකාරතුමිය වග කියන්න ඕන කියලායි අපි හිතන්නේ. එතුමිය හිටියනම් මේවා කියන්න බෑ. මේ නමුත් දැකීමේ නැති නිසා මේවා අපිට කියා ගන්න පුළුවන්. මේ අතර පසුගිය වසරේ උසස් පෙළ සමත් සිසුන් මේ වසර තුළ කෙසේ හෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. වරායට නැවක් කියන එක ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද කියලා අනුර දිසානායක මන්ත්‍රීතුමා කියනවා. ඒ කොහොමද කියලා දැනගනිමු රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. ලංකාවේ අමාත්‍ය මණ්ඩලය 69ක් කියලා කියන්න පුළුවන්. ඉන්දියාවේ ජනගහනය කෝටි දැන් 130 පැනලා. එහේ ඇමති මණ්ඩලෙ මීට අඩුයි. ඇමරිකාවේ අපිට වැඩිය ජනගහනයක් ඉන්නවා. එහේ ඇමති මණ්ඩලෙ මීට අඩුයි. ලොකු රටවල් වල පොඩි ඇමති මණ්ඩල, පොඩි රටේ ලොකු ඇමති මණ්ඩලෙ. මෙන්න මේක තමයි අපිට අදාහ ගන්න බැරි. මාපිල්ලු ටිකක් තමයි මේ රටේ අද ආණ්ඩුව කරන්නේ. මාපිල්ලු පැටව ගහලා අද තවත් ඇමතිකම් දෙනවා. මේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීම කොයි විදිහකින්වත් මායි දකින්නේ නැහැ. වැරදි වැඩක්. ඒ තුල කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන්. දැන් මේකට විරුද්ධව කතා කරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාර්යභාරයක් නොමැති ඇමති උරුමපත් කරලා කියන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ මේ රට දියුණුවනේ. විදේශ ආයෝජකයන් මේ රට ආවා. මොකද ඒ කාලේ මේ රටේ නීතියක් තිබුණා. මේ රටේ ආණ්ඩු ක්‍රම ගැන විශ්වාසයක් තිබුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා දීපු විවෘත ආර්ථිකයේ සුජාත දියණිය දූෂණය වංචාව නාස්තිය
පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා හම්බන්තොට වරායට නැව් කීයක් ආවද කියලා. අපේ අලුතර සියල්ල දත් ගරු ඇමතුමා නැගිටලා කිව්වා 32ක් ඇවිල්ලා තියෙනවා කියලා. එනේ වරායකට නැවක් කියන එක ප්‍රවෘත්තියක්ද? වරායකට නැවක් කියන එක ප්‍රවෘත්තියක් වෙන්නේ නැව් වෙන්නේ නැති වරායකට. මොකද වෙලා තියෙන්නේ දැන්? නැවක් ඇවිල්ලා. ඉතින් ඒක ලොකු ප්‍රවෘත්තියක් හැටියට දාන්න. ජනතා විමුක්ති පෙරමුණ එල්ලෙන්න වැල් නැති පක්ෂය නැව් එන ගාන ගනිනවා. මේ නැව් වෙන්නේ නැහැ කියලා විවේචනය කරපු මේ වරායට දැන් එනවා නැව්. පෞගේ සතියේ ප්‍රතිඅපනයන වාහන නැව් දෙකක් ආ. දැන් වාහන පටවගෙන නැව් කොළඹ වරායේ පෙනිපෙනි නවත්තන්න නැතුව යන හම්බන්තොට. ගිහලා හම්බන්තොට නවත්තලා වාහන ටික ගොඩ බහන වරායට. අර ලොකු ට්‍රක් අරන් ගිහිල්ලා ට්‍රක් එකේ වාහන හතරක් විතර පටවගෙන ආයි රත්නපුරා පාර හරහා කොළඹ ගිහින් මූදදිගේ හම්බන්තොට ගිහිල්ලා මහා පාර දිගේ ආයි කොළඹ එනවා. ඔන්න සංවර්ධනේ. සීනිගොඩ ගම්වාසීන් විරෝධතාවක තොරතුරු දැනගනිමු මේ විරාමයෙන් අනතුරුව. මාරයාට පහලින් අකුරු කරන දරුවන් බදුල්ල බිබිල ප්‍රධාන මාර්ගයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදු වූ රියානතුරින් මරණයට පත් වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. ඒ බිබිල මූලික රෝහලේදී මේ අතර අනතුර සිදු 32 කණුව ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ස්ථානයේ ඇති පාලම අනාරක්ෂිත බවට බලධාරීන්ට කොතෙක් දැනුම් දී ඇතත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම මෙලෙස ජීවිත අනතුරට ලක්වීමට හේතුව බවයි. ඊ රාත්‍රී 7ට පමණ බදුල්ල බිබිල ප්‍රධාන මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේ 32 කණුව අසල ඇති පාලම මතදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 13 දෙනෙකු ගමන් කර තිබෙනවා. ඔවුන් ලුණුගල මැටිගහතැන්න ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙන විට මෙලෙස අනතුරට ලක් වුණා. පොලිසිය පැවසුවේ තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. 33 හැවිරිදී දයානි විජේරත්න සහ ඇගේ වැඩිමහල් දියණිය වූ දෙවමිනි චමල්කා මෙලෙස මියගිය තිදෙනාට ආයත්. සිවුදරු පියකු වන 50 හැවිරිදී DM සෙනවිරත්නද අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. මොවුන් මහියංගණය කුරුවිතැන්න බුබුල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ උදේ මලගෙදර යනවා කියලා තමයි ගියේ. මේ මැටි ගහතන්නේ මලගෙදරක. මලගෙදර ගිහින් යන අතරතුරදී ඒගොල්ලෝ වෙනම මාර්ගයක ගියා. අපි බදුල්ලට මේ බණ්ඩාරට යන්න වෙනම මාර්ගයක ගියා. ඒ අතරතුරදී තමයි අපිට සිද්ධිය ආරංචි වුණේ. මෙහෙම අනතුරක් සිදු වෙලා තියෙනවා කියලා. මියගිය අයගේ දේහන පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බිබිල හදිසි මරණ පරීක්ෂක ටී ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් බිබිල මූලික රෝහලේදී අද සිදු කෙරුණා. මේ අතර අනතුර සිදු වූ පාලම කලකපටන් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. බිබිල ප්‍රදේශයට ජලය සපයන නයනකඳුර ඇලමතින් ඉදිකර ඇති මේ පාලම බ්‍රිතාන්‍ය පාලන සමය ඉදිකරන ලද්දක් බව සඳහන්. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පාලම පිහිටි ස්ථානයේ මේ වන විට අනතුරු විශාල සංඛ්‍යාවක් සිදු ඇති බවයි. සෑහෙන්න අතනින් මේ බොක්ක පුබුරලා තියෙන්නේ. අවුරුද්දකට සැරයක් දෙකක් මෙතෙන් වාහනයක් අනිවාර්යයෙන්ම පෙරලෙනවා මේ පාරේ ආරක්ෂාව මදිකම නිසා. මේ පාලම පිහිටා ඇත්තේ බදුල්ලේ සිට මඩකලපුව දක්වා ගමන් ගැනීමට ඇති ප්‍රධාන මාර්ගයේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ වන විට බලධාරීන් මේ පාලම පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නැති බවටයි. මේ තාකල් 17ක් විතර මැරිලා තියෙනවා. මේ ඇතුළේ ඔක්කොම කම්බි ගැලවෙලා මේ යකඩ බුරුල්ලා සේරම තියෙන්නේ. කිව්වට පිළිගන්නේ නැහැ. ඇවිල්ලා බලලා යනවා විතරයි. අම්බලන්ගොඩ සීනිගොඩ ප්‍රදේශවාසීන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන කුරුඳුගා හැතැප්ම ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා. ඒ සීනිගොඩ මන්සන්ධියේ සිට එම ගම්මානයට වැටි ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය පළ කරමින් අම්බලන්ගොඩ සීනිගොඩ ගම්වාසීන් අද පෙරවරුවේ මෙලෙස විරෝධතාවයක නිරත වුණේ අම්බලන්ගොඩ LPT මාර්ගයේ වතුගෙදර සීනිගොඩ මන්සන්ධියේදී. සීනිගොඩ සිට එම ගම්මානයට වැටි ඇති මාර්ගය අබලන් වී වසර 5ක් පමණ ගත වුවත් ඒ නිසි පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් ක්‍රියා කර නොමැති බවට ඔවුන් මෙහිදී චෝදනා කළා. දැන් පාර දිගටම වලවල් හැරලා මිනිස්සුන්ට යන්න බෑ. පාරේ ඒ කොළමවත් කොටසවල් යන්න බෑ. පාර මැදින් වතුර ගලාගෙන යන දෙපැත්තේ කානු නැහැ. අපවාර්තා කර ප්‍රවසුවේ අම්බලන්ගොඩ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන කුරුඳුගා හැතැක්ම වැටී ඇති මාර්ගය මේ හේතුවෙන් පැයකට අධික කාලයක් අවහිර වූ බවයි. එහිදී පොලිසිය පිරිස පාලනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පසුව අදාළස්ථානයට එක්සත් ජනතා නිදහස් සංධාන දකුණු පළාත් සභා මන්ත්‍රී සාලිය මෙන්ඩිස් මහතා පැමිණි අතර ඔහු ප්‍රදේශවාසීන්ට පැවසුවි අදාළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් උද්ඝෝෂණයක් නොහැරෙන බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. මේක දැන් මේ පෞගුටිකේ මේ පාරේ මං හිතනවා වලවල් වැඩි වෙලා තිනවා. ඉතින් මේකට මං හිතන්නේ මහජන නියෝජිත විදිහට අපි මේවට ඉක්මනින් උත්තර දෙන්න ඕනේ. ඉතින් අපෙන් යම් යම් ප්‍රමාද වීම වෙලා තිනවා නම් මම හිතන එකට අපි මැදිහත් වෙලා ඒක දැන් මම මේ ආවේ. ඒක නිසා අපිට මේ අවුරුද්ද මේ මාස කීපය කල් දෙන්න. පසුව මාර්ගයේ පිළිසකර කර දෙන බවට වූ ලිඛිත පොරොන්දුවක් සමග උද්ඝෝෂකයන් විසිර ගියා. බරදාන ප්‍රදේශයේ ලැගුම්හලක ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳව කළ ගවේෂණයේදී හෙළි වූයේ ගැමිණි කාන්තාවන් පවා මෙම ස්ථානයේදී මුදලට අලෙවි කරන බවයි. මේ ජාවාරම නීති එරහැරට කොටු කර දීමට හිරු CIA සූක්ෂම කැමරා ඇස ක්‍රියාත්මක වූයේ මෙලෙසින්. මරදාන ප්‍රදේශයේ මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ තාවකාලික නවාතැන් සපයන ලැගුම්හලක් ලෙසටයි. නමුත් මේ ස්ථානයේ තරුණියන් රඳවා තබාගෙන රුපියල් 2500 සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව හිරු CIA කණ්ඩායම කළ සොයා බැලීමකදී හෙළි වුණා. සූක්ෂමව පවත්වාගෙන යන මෙම ස්ථානයේ නිරන්තරයෙන් ඔත්තු බැලීම සඳහාද පුද්ගලින් කිහිප දෙනෙකු යොදවා සිටියා. නමුත් ඔවුන්ටද සැක නොසිතෙන අයුරින් මෙම ස්ථානයේ සිදුවන සිදුවීම් CIA කැමරා ඇස නිරීක්ෂණය කළා. අප සොයාගත් තොරතුරු පිළිබඳව පානදුර බලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු මහතා දැනුවත් කළා. ඒ අනුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම ස්ථානය වැටලීමට නිලධාරීන් යොදවනු ලැබුවේ ව්‍යාපාරික වෙස්ගන් පායි. නිලධාරීන් එම ස්ථානයේ රඳවා තබාගෙන සිටි කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ගැබිණි කාන්තාවක්ද එම පිරිස අතර වුණා. මෙම ස්ථානයේ රහස් දොරටු මෙන්ම රහසිගතව සැඟවී සිටිය හැකි රහසිගත කුටිද ස්ථාපිත කර ඇත්තේ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමටයි. වැටලීමෙන් පසු මෙම ස්ථානය පවත්වාගෙන ගිය කළමනාකරුවතුළු ගණිකා මධ්‍යස්ථානයට කාන්තාවන් සපයන පුද්ගලින් රැසක්ද කොටු වුණා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. මේ රත්නපුර ලෙල්ලෝපිටියේ දිප්පිටිකල මහාවිද්‍යාලයයි. මෙම විදුහලේ ප්‍රාථමික අංශය අසල කලකපටන් මරු කපුල්ලක් පවතින බවට දෙමාපියන් චෝදනා කරනවා. ප්‍රාථමික අංශය පන්ති ළඟින් අධිබලිත විදුලි රැහන් පද්ධතියක් යනවා. මීට පෙරත් අපේ පාසලෙත් පාසලේ යවටත් මේ වගේ අනතුරු වෙලා තියෙනවා. දිප්පිටිකල පාසලේ පිහිටා ඇති ගල්තලාවට නැගුණ විට මෙම අධිබල විදුලි රැහන් පද්ධතියට අඩි 8 හෝ 10කට වඩා පරතරයක් නැහැ. පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන් ගල්තලාව මත නැගී කෙලිසෙල්ලමින් පසුවන්නේ බරපතල අනතුරක් මෙහි පවතින බවට හෝඩුවාවක් හෝ නොදැනයි. මේ සම්බන්ධයෙන් කොතෙක් කහවත්ත විදුලි බල මණ්ඩලයේ බලධාරීන් දැනුවත් කළද පළක් නොවූ බවට ප්‍රදේශයේ ජනතාව පවසනවා. අපි කියන්න ඕන හැම තැනටම මේක දැනුම් දීලා තියෙන. නමුත් අද වෙනතුරු කිසිම දෙයක් අපිට මේ විදුලි රැහන් පද්ධතිය ගැන අපිට දැනුම් දීලා නැහැ. අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහලේ වැඩන්නේ. අධි බල විදුලි රැහන් පද්ධති තිබිය යුතු ප්‍රමිතියද උල්ලංඝනය කරමින් විදුලි බල මණ්ඩල බලධාරීන් රැහන් ඇද ඇත්තේ දිරාගිය දැවකණු මතයි. මීට වසර 2 හමාරකට පෙර මෙම පාසලට කිලෝමීටර් 3 හමාරක් දුරින් පිහිටි
වැලිමලුව මධ්‍ය මහාවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකුගේ ජීවිත බිලි වූයේද රඹුටන් කැඩීමට යාමේදී අනාරක්ෂිත අධිබල විදුලි රැහැනක ගැටීමෙන්. එහෙත් විදුලි බලධාරීන් එයින්ද පාඩමක් ඉගෙනගත් බවක් දක්නට නැහැ. දිප්පිටිකල මහාවිද්‍යාලයේ දරුවන්ට අනතුරකට අතවනන මෙම මර උගුල පිළිබඳ ඇස් වසාගෙන සිටි කහවත්ත විදුලි බල මණ්ඩලයේ නිලධාරීවරුනි, දැන් හෝ මේ ගැන සොයා බැලිය යුතු නොවේද? මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න අතුරු රතු මිනිත්තුව අවධානයෙන්. මතභේදයට ලක් වූ කමල් හසන් අධ්‍යක්ෂණය කළ විශ්ව රූපම් චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කිරීමට රැඟුපාලක මණ්ඩලයේ අනුමැතිය ලබා තිබෙනවා. රැඟුපාලක මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ චිත්‍රපටය ඇතුළත් දර්ශන දෙකක් ඉවත් කිරීමට පියවර ගත් බවයි. සුපරි දකුණු ඉන්දිය නළු කමල් හසන් අධ්‍යක්ෂණය කළ විශ්වරූපම් චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට ගැටලු මතුව අතර පසුව අධිකරණය වාර නියෝගයක් නිකුත් කළා. අනතුරුව චිත්‍රපටය එරට ප්‍රදර්ශනයට අවසර හිමි වුණේ එහි දර්ශන හතක හඬපට ඉවත් කිරීමෙන් අනතුරුවයි. ලංකාවේද විශ්වරූපම් චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවා තිබූ අතර මේ වන විට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිව තිබෙනවා. කමල් හසන්ගේ විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කිරීම සඳහා දර්ශන කීපයක් ඉවත් කළ රැඟුම් පාලක මණ්ඩලය ලෙස අපි අනුමැතිය ලබා දී තිබෙනවා. දැන් ත්‍රස්තවාදීන් කරන ඝාතන භීෂණත්වය ඒව තමයි මේ චිත්‍රපටය තුළ තිබෙන්නේ. ඉතින් චිත්‍රපටය නරඹන්නේ නැහැ අවබෝධයෙන් කියන්නේ මේක වැඩිහිටියන්ට වඩා සුදුසු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය නවීනතම ත්‍රිමාණ ශබ්ද භාවිත කළ පළමු ඉන්දීය චිත්‍රපටය මෙන්ම ලොව දෙවන චිත්‍රපටයද වෙනවා. දින තුනක් වයස ඇති බිලිඳෙකු රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල රෝහලේ සුළු සේවිකාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් අවිස්සාවෙල්ල පොලිසිය ප්‍රශ්න කරගෙන යන බවයි. දැන් තවත් පුවත් සමගින් රටවට අහිරු. කොළඹදි සිදුවන අපරාධ වලින් 85%කටම හේතු වී ඇත්තේ මද්‍රව්‍ය භාවිතයේ බව කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති SADS ගුණවර්ධන මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ කොම්පඤ්ඤ විදියේ පොලිස් වසමේ සිවිල් ආරක්ෂක කමිටු දෙනුවත් කිරීමේ වැඩමුළුවකදී. බොගවන්තලා පොලිස් වසමට අයත් තෙරිෂියා වතුයායේ තේකරමන්ත ශාලාව අසල නිවසක ජලය රැස්කරන වතුර භාජනයකට වැටීමෙන් අවුරුදු දෙකක් වයස ඇති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. අම්බලන්තොට වැලිපටන් මිල දීවර වරායේදී මාදලකට කිලෝග්‍රෑම් 1500ක් බැරති දවැන්ත මඩුමාලයක ඔස වී තිබෙනවා. හොරණ මේධංකර මහවිද්‍යාලයේ විදුහල්පති KA සේනාරත්න මහතා තමන්ට කිසියම් පිරිසක් තර්ජනය කළ බව පවසා අද හොරණ පොලිසියට පැමිණි ලක් කළා. ලක්ගල කළුගග මුරගහකන්ද ප්‍රධාන මාර්ගයේ S අන්ද අලියෙකු මුරගහකන්ද කාර්යාලයේ පැමිණීමෙන් පසුව එම අලියාට ප්‍රතිකාර ලබා දීමට වස්කමෝ ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ පරීක්ෂා කළද අලියා හමු වී නැහැ. ටියුනීසියානු අගමැති හමා ඩීජේ බාලී සිය දුරෙන් ඉල්ලා අස්වන බවට අනතුරු අඟබනවා. ඔහු පැවසුවේ එරට තාවකාලික අපක්ෂපාති ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සිය යෝජනාව සම්මත නොකළහොත් එයට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ටියුනිසියාවේ ප්‍රබල විපක්ෂ දේශපාලඥයෙකු වන ෂොක්‍රි බෙලොයිඩ් වෙඩිතබා ඝාතනය කිරීමෙන් දිනකට පසු එරට අගමැති හමාඩි ජෙබාලි ටියුනිසියානු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා. ඊට හේතු වූයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එරට පාලක පක්ෂය වන එන්හත් පක්ෂයට චෝදනා නගමින් ටියුනිසියාව පුරා උද්ඝෝෂණ පැතිරී යාමයි. එළඹෙන සතියේදී අපක්ෂපාති ආණ්ඩුවක් පිහිටවීම පිළිබඳ සිය යෝජනාව ඉදිරිපත් කරන බව වත්මන් අගමැතිවරයා පවසනවා. අදාළ තීරණයට පාලක පක්ෂය දැඩි විරෝධයක් දක්වන අතර යෝජනාව සම්මත කිරීමට ඡන්දයක් පැවැත්වුවහොත් සිය දුරෙන් නිසකවම ඉල්ලා අස්වන බව අගමැති ජෙබාලි වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඇමරිකාවේ ගිනිකොන දිග ප්‍රදේශවලට දින දෙකක් තිස්සේ බලපා ඇති හිමකුණාටුව මේ වන විට කැනඩාව දෙසට හමා යමින් පවතින බව වාර්තා වෙනවා. කැනඩාවේ නිව් බ්‍රන්ස්වික්, නෝවා ස්කෝටියා සහ නිව් ෆවුන්ඩ්ලෙන්ඩ් ප්‍රාන්තවලට ඉන් දැඩි බලපෑම් එල්ල වුණා.
ඇමරිකාවේ ගින්කුණු දිග ප්‍රදේශවලට බලපෑ හිමිකුණාටුවෙන් 6 දිනක් ජීවිතක්ෂයට පත් වූ අතර 7 ලක්ෂයකට අධික පිරිසකට විදුලිය ඇන හිටියා. ලොව විශාලතම ජනේකතුව ලෙස සැලකෙන ඉන්දියාවේ කුම්භ මේලා උත්සවයේ පූජනීය දිනය ලෙස සැලකෙන්නේ අදයි. මහා කුම්භ මේලා ලෙසින් හැඳින්වෙන මේ පූජනීය අවස්ථාව වසර 144කට වරක් එළඹෙන බවයි වාර්තා වන්නේ. එය සැමරීමට මිලියන 30කට අධික හින්දු භක්තිකයන් සංඛ්‍යාවක් ගංගා සහ ජමුනා ගංගාවල දිය නෑමේ චාරිත්‍රයේ යෙදෙනවා. ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ සුපර් සික්ස් වටේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත් තරගය කඩලු 9කින් ජය ගනිමින්. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම තරගය පැවැත්ුණේ ඉන්දියාවේ මුම්බායිදී. කාසිය වාසී දින ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීම තෝරාගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු අර 45යි පන්දු දෙකකදී සියල්ලන් දෙවි රැස් කළේ ලකුණු 131ක් පමණයි. දීපිකා රසාංගිකා ලකුණු 43ක් ලබා ගත්තා. දිලානි මනෝදරා ලකුණු 21යි. ශ්‍රී ලංකා ඉනිම වෙනසූ එරින් ඔස්බෝන් සිය පන්දු අර 10 අවසන් කළේ ලකුණු 9ක් තුල කඩුලු 3ක් දවා ගනිමින්. ඊට අමතරව ෂුට්සා ස්ටාලේක කඩුලු 2 බැගින් බිඳහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දු අර 22යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 132ක් ලබාගෙන තරගය ජයගත්තා. මෙග්ලනින් ලකුණු 37යි. අග්‍ර ඉනිම ක්‍රීඩා කළ රෂෙල් හේන්ස් නොදෙවි ලකුණු 71ක් ලබා ගත්තා. ඇගේ ඉනිම 4.59කින් සහ 6.2කින් වර්ණවත් වුණා. ජෙස් කැමරන් නොදෙවි ලකුණු 22යි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ 8 වන අවස්ථාව මෙයයි. ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ලංකා ලයන්ස් නිදහස් මාර්ග ධාවන තරගය අද උදෑසන පැවැත්වුණා කොළඹදී. මේ ඒ පිළිබඳ තොරතුරුයි. 14 වන වරට සංවිධානය මුළු ලංකා ලයන්ස් මැරතන් තරගයේ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණා. පිරිමි තරගයේ සඳහා ක්‍රීඩකයින් 300කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අසලින් ආරම්භ වුණු පිරිමි තරගය විහාර මහදේවී උද්‍යානය වටා වට 10ක් සම්පූර්ණ කිරීමෙන් අවසන් වුණා. කිලෝමීටර 21ක දුරකින් යුක්ත වුණු එහි පළමුතන දිනාගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අජිත් බණ්ඩාර. ඔහුට තරගය අවසන් කරන්නට පැය 1යි විනාඩි 11යි තත්පර 15ක කාලයක් ගත වුණා. දෙවන ස්ථානයේ යුද හමුදාවේ නිශ්ශංක කුමාර දිනාගත්තා. තුන්වන ස්ථානයේ දිනාගත්තේද යුද හමුදාවේම MD සංජීව. කාන්තා තරගයේ දුර දැක්වුණේ කිලෝමීටර 15ක් ලෙස. විහාර මහදේවී උද්‍යානය වටා වට 8ක් 10වනේ යෙදෙන්නට ක්‍රීඩිකාවන්ට සිදු වුණා. මේ සඳහා එක්ව සිටි ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 25ක්. කාන්තාංශයේ පළමුතන දිනාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුරාධී බෝගහවත්ත. ඇය තරගය අවසන් කරන්නට පැය 1යි විනාඩි 2යි තත්පර 1 කාලයක් ගත කළා. ශ්‍රී ලංකා පොලිසියේ මල්කාන්ති වීරක්කොඩි දෙවන ස්ථානයේ දිනාගත්තා. තුන්වන ස්ථානයේ දිනාගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශානිකා සමන්මලි. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි තමයි රාත්‍රී 9:00 ඇයිති. සුබ රාත්‍රියක්.